Paradige katavata adare karanawa adaren piligannawa mage channel ekata. Itim mama ada video eken katha karana laasthi wenne idiriyata ara nanayakkarage police banawa darling missing ragena yana tanak sambandhawa. Itim video ekata yanna kalin adaren illimak karanawa e thamai video eka balala watath mewenima videos denapathama balanna kemathi kiyala hitenawa nan එහෙනම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයා මේ වෙනකොට දන්නව නේද? ඒ තමයි දැන් පොලිස් බෑනා. හොයාගෙන ඇවිත් තියෙනවා ඩාලින්ව. මොකද රුක්ෂාන කිව්වනේ Taman පැහැරගත්ත කට්ටිය ගැන හරියාකාරම තොරතුරක් දැනගන්න පුළුවන් වේවි කියලා මේ ඩාලින්ව මුණ ගැහෙන්නවට පස්සේ. ඉතින් ඇත්තටම රුක්ෂාන කියන්නේ ඇත්තද ඇත්තටම මේ රුක්ෂාන පැහැරගන්න හේතුනේ මොකද්ද ඔන්න ඔය වගේ ගොඩාක් දේවල් මේ වෙලාවේදී කල්පනා වෙනවා ඒ වෙන කාටවත් නෙවෙයි පාරදිගේ කතාව බලන අපිට ඉතින් කොහොම හරි මේ හැම දෙයක්මත් එක්ක දැන් ඔයා මේ වෙලාවේ මේ විදියට මේ දේ විශ්වාස කරන්නකෝ විශේෂම කතාව කියනවා නම් අනිවාර්යෙන්ම දැන් රෙහන් සරණි මේ දෙන්නගේ ආදරේ හරි අපූර්වට මේ වෙනකොට ගලාගෙන යනවා කියන කතාව අපි හොඳින්ම දන්න හඳුනන කාරණා අතරට එකතු වුණා. ඉතින් කොහොම හරි දැන් ඩාලින්ව මුණ ගැහෙන්න ආපු පොලිස් බෑනා විස්තර අහනවා දැන් රුක්ෂාන්ගෙන් සල්ලි අරගෙන කියන්න කියපු දේවල් පවා. එතකොට ඩාලින් මේ හැමදේම ඇත්තටම පොලිස් බෑන්ට කියයිද මේ ප්‍රශ්නේත් ඔයාට ඇති කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට අපිට මේ ගැන මේ විදිහට කතා කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ කියන්නේ ඩාලින් අනිවාර්යෙන්ම රුක්ෂානව පාව දෙනවා මිසක් කවදාවත් බණ්ඩලාව පාව දෙන්නේ නැති වෙයි කියලා කෙනෙක්ට හිතෙන්න කිසිම ඉඩ ප්‍රස්තාවක් නැහැ. මොකද දැන් පහුගිය කාලේ ඩාලින් බණ්ඩලත් එක්ක තරහින් ඉන්නකොට කිව්වේ නම් තමන්ට උම්නාවක් තියෙනවා නම් අනිවාර්යෙන්ම තමන් කොහොම හරි කරලා අනිවාර්යයෙන්ම මේ හැමදේම වෙනස් කරනවා කියලා. හැබැයි ඉතින් වැඩේ කියන්නේ ඩාලින් මේ දේවල්. ඒ කියන්නේ තමන් සරණිගේ අම්මා වුණා ඊට පස්සේ මේ දේ වුණා කියලා කවදාවත් කියන්න බලාපොරොත්තුවක් හදාගන්න එකක් නැහැ. මොකද තමන්ට වාසියක් නැත්නම් කිසිම දෙයක් කරන්න නැති කෙනෙක් තමයි ඇත්තටම ඩාලින් කියලා කියන්නේ. ඉතින් ඒ කියන්නේ ඩාලින් ඉස්සරහට කරන්නේ මෙවැනි දෙයක්. ඒ කියන්නේ ඩාලින් අනිවාර්යෙන්ම ඉස්සරහට කරන්නේ ඇත්තම කියනවා නම් මේ කිසිම දෙයක් ගැන පොලිසියට කියන එක නෙවෙයි අනිවාර්යෙන්ම රුක්ෂාන පිට වැරදි දාලා තමන්ගේ නම්බේක දුන්නට තමන්න පාව දුන්නට දඬුවමක් විදියට රුක්ෂාන හිර යන විදියට වැඩ සලස්වන එකයි හැබැයි ඉතින් අපිට ටික වෙලාවකදී අනිවාර්යෙන්ම ඩාලින් බණ්ඩලයි ගෙදර එනහට දකින්න ලැබෙවි. ඉතින් මෙතනදිත් අනිවාර්යෙන්ම බණ්ඩ වලල දෙන්න කියලා රසිකයෙක්ට හිතෙන්න පුළුවන් වුණත් ඇත්තටම ඩාලින් ඒ දේ නෙවෙයි කරන්නේ. ඩාලින් රුක්ෂාන වැඩිකාරියක් කරන්න ඇත්තටම තොරතුරු හොයාගන්නයි මේ දේ කරේ.